2021 2023 අවුරුදු දෙකට අදාළ ICC ලෝක ටෙස්ට් ශූරතාවය අවසන් වුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම තමයි අවසාන තරගයේ ක්‍රීඩා කරේ. කොමාරි ශ්‍රී ලංකාව අවසානයේදී ඇද වැටුණා. 5වෙනි ස්ථානය දක්වා 3වෙනි ස්ථානයෙන් තමයි නව ශ්‍රීලන්තයට ගියේ. ඉතින් කොහොම වුණත් මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ පැවැත්වීමට නියමිතයි එංගලන්තයේදී ඕවල් ක්‍රීඩාංගණයේ 1 ජූනි 7 සිට 11 දක්වා අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව තියෙනවා. එයින් ලෝක ටෙස්ට් ශූරතාවය දිනාගන්නේ කවුද කියන එක දැනගන්නට පුළුවන් දෙවන ශූරතාවය. හැබැයි ඒ එක්කම තුන්වන ශූරතාවය ආරම්භ වීමට නියමිතයි. මොකද ඕස්ට්‍රේලියාව එංගලන්තයේදී ඉන්නේ. ඒතොර මෙවර අලු බඳුන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේදී පැවැත්වෙන්නේ. ඕස්ට්‍රේලියාව ලෝක ශූරතාවය ක්‍රීඩා කරලා එහෙමම අලු බඳුන ක්‍රීඩා කිරීමට පටන් ගන්නවා ජූනි 16 වෙනිදා පළවෙනි තරගය. ඉතින් තරඟ පහයි අලු බඳුනට ජූනි 16 ඉඳලා ජූලි 31 වෙනිදා දක්වා මේ තරඟ පහ පැවැත්වීමට නියමිතයි ඒ අතර කාලයේදී. ඉතින් මෙවර තරඟ වාර නැත්තම් 3වෙනි ශූරතාවයේ 2023 25 ශූරතාවයේ ආරම්භ වන්නේ මේ අලු බඳුන ක්‍රිකට් තරඟාවලියෙන් තරඟ පහකින්. ඉතින් ඊට පස්සේ දැනට සැලසුම් වල තියෙන්නේ නම් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ටෙස් තරඟාවලිය ඒ දෙවන තරඟාවලිය මෙවර ශූරතාවේ. ඉතින් ඒක ජූලි මාසයේදී තමයි පැවැත්වීමට නියමිතව තියෙන්නේ. හරියටම දින යොදලා නැහැ. මාසයේ විදිහට ජූලි මාසයේ විදිහට සඳහන් වෙනවා. ඉතින් මේවා සමහරක් වෙලාවට වෙනස් වෙන්නත් පුළුවන්. ඒ කාලයේ අනුව වෙනත් තරඟාවලි සහ අනෙක් රටවල් වල එකඟත්වයේ එක්ක දැනට සැලසුම් වල තියෙන ජූලි මාසයේදී පකිස්තාන ටෙස් තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි කියලා ශ්‍රී ලංකාවේදී තමයි මේ තරඟ දෙක පැවැත්වීමට නියමිතව තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ගත්තාම ඉතින් ජූලි මාසය ගත්තාම ඒ මාසයෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කිසිදු තරඟයක් නැත්නම් කිසිදු ටෙස් තරඟාවලියක් 2023 දී නැහැ. ජූලි ක්‍රීඩා කරපුවම අපි හිතමුකෝ මාස 6ක් කියලා මේ වර්ෂයට. එතකොට මාස 6ෙම ටෙස් ක්‍රිකට් තරඟයක් නැහැ. ඊට පස්සේ ආය සැලසුම් වල තියෙන්නේ බංග්ලාදේශ ටෙස් තරඟාවලිය. ඕක තියෙනවා කියලා දැනට ප්‍රකාශයටපත් කරලා තියෙන්නේ 2024 පෙබරවාරි මාර්තු මාසවල, පෙබරවාරි හෝ මාර්තු මාසවල. ඒකට එහෙම බැලුවොත් එහෙම මාස 8ක් විතර ඔන්න ආය ටෙස් ක්‍රිකට් නැහැ. ඉතින් නවසීලන්ත ටෙස් තරඟාවලිය ක්‍රීඩා කරේ දිමුත් කරුණාරත්නම කිව්වා මාස 8කින් මම ක්‍රීඩා කරේ දේශීය තරඟවත් හරියට ක්‍රීඩා කරන්නේ නැතුව ඇවිල්ලා තමයි මෙතන අර්ධ ශතක ලබා ගත්තේ. නමුත් ඒව ශතක කරන්නට මට හැකියාව තිබ්බා මීට වඩා තරඟ ක්‍රීඩා කරා නම් එකපාරම ඇවිල්ලා ක්‍රීඩා කරපු හින්දා තමයි කියලා ඒ වගේ කතාවකුත් දිමුත් කරුණාරත්න නායකයා කිව්වා. ඉතින් මේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට වෙලා තියෙන අසාධාරණයේ මේ ශූරතාවය නිසා අපි මේ ටෙස්ට් ලෝක ශූරතාවයක් නැතුව අතීතයේදී නැතම් මේක පටන් ගන්න එනකම්ම සාමාන්‍යයෙන් අවුරුද්දකට ටෙස්ට් තරඟ 8ක් 10ක් 12ක් ක්‍රීඩා කරපු අවස්ථාවලුත් තියෙනවා සමහර කාලවලදී. නමුත් දැන් ටෙස්ට් තරඟ 5කට වැටිලා තියෙනවා එක අවුරුද්දක ක්‍රීඩා කරන. ඉතින් අයර්ලන්ත ටෙස්ට් තරඟ දෙක දාගත්තේ නැත්නම් අපිට තියෙන්නේ ලෝක ශූරතාවයට අදාළව 2023 වර්ෂයේ ටෙස්ට් තරඟ හතරක් විතරයි. ඒ කියන්නේ නවසීලන්ත තරඟ දෙකයි පකිස්තාන තරඟ දෙකයි විතරයි. ඉතින් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් නැත්නම් මේ අතීතයේ ඉඳලා වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාගේ රට මේ රට මුත්තයා මුරලිදරන්ගේ. ඉතින් එවැනි ටෙස්ට් ඉතිහාසයක් තියෙන, ඒ වගේම කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන වැනි අති දැවැන්ත ක්‍රීඩකයන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි වෙච්ච රටේ ක්‍රීඩකයන්ට නැත්නම් කණ්ඩායමට දෙන්නේ ටෙස් තරඟ හතරයි මේ ශූරතාවයෙන්. ඇත්තටම මේක මේ සාධාරණ ශූරතාවයක්ද කියලා අය අය හිතන්න වෙන සිද්ධියක්. ඉතින් සමහරුන්ට තර්ක කරන්න පුළුවන් ශ්‍රී ලංකාව නවසීලන්තයේදී ක්‍රීඩා කරපු ආකාරයට ඔවුන්ට නැවත ටෙස් තරඟ දෙයිද කියලා. නමුත් ඉතින් ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඔය හැම කණ්ඩායමක්ම පරාජයපත් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී පරාජයපත් කරන, නැත්නම් ඉන්දියාවට පෙර පරාජයපත් කරපු එකම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම. ඉතින් එහෙම නරක ටෙස් කණ්ඩායමක් නෙමෙයි ශ්‍රී ලංකාවට ඉන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකා ටෙස් කණ්ඩායම අතිශය ශක්තිමත්. වෙන රටවල් වල කොහොම වුණත් නැත්නම් ওই වේග තනතිලිවල තියෙන රටවල් වල කොහොම වුණත් ඉතින් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තමයි අපේ ඔය රටා තුනෙන්ම ටිකක් හොඳ කණ්ඩායමක් ඉන්නේ. මොකද ඔගේ ජේසු ක්‍රීඩකයන් ඉන්නවා, තරුණ ක්‍රීඩකයන් ඉන්නවා, අනිත් එක හොඳ කාල වේලාව අරගෙන ඉවසීමෙන් ක්‍රීඩා කරන්න පුළුවන් රටාවක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව. එහෙනම් හදිසියක් නැහැ, කලබලයක් නැහැ. මේක තමයි හොඳම ක්‍රිකට් ක්‍රීඩාව මේ සියලුම රටාවලින්. ඉතින් ඒක මේ විදිහට වැටලා තිනවා කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් කොහොම වුණත් තරඟාවලි 6යි ලැබෙන්නේ ඕනම කණ්ඩායමකට. ඒකත් කියන්න ඕනි තරංගාවලි ප්‍රමාණය සමානයි, නමුත් තරංග ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. මොකද ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය මේ කණ්ඩායම් බරපතල විදිහට තරඟ ක්‍රීඩා කරනවා. ඕස්ට්‍රේලියාව සමග තරඟ පහක් දාලා තිනවා ඉන්දියාවට.
එතකොට එංගලන්තය සමග තරඟ පහක් දාලා තිනවා ඉන්දියාවට. එතකොට එතනම තරඟ 10ක් වොන්ට දාලා තිනවා මේ ශූරතාවයේ ඇතුළත. ඉතින් තරඟාවලි 6යි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් ආය නවසීලන්තයේ සමග තරඟ 3ක් දාලා තිනවා. එතනත් වැඩි. ඉන්දියාවට දාලා තියෙන තරඟ දෙකේවා බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ කොදෙව්වන් අතර විතරයි තරඟ දෙක දෙක බැගින් දාලා තින්නේ. අනිත් ඒවා ඔක්කොම 3යි 5යි. එතකොට සම්පූර්ණ මේ සර්කල් එකේ තරඟ 19ක් විතර ඉන්දියාව ක්‍රීඩා කරනවා. ඕස්ට්‍රේලියාවට 19ක් විතර තියෙනවා. එංගලන්තයට 21ක් විතර තියෙනවා. ඉතින් අනෙක් කණ්ඩායම් වලින් ගත්තහම දකුණු අප්‍රිකාවට, බංග්ලාදේශයට, ශ්‍රී ලංකාවට මේ කණ්ඩායම් තුනට තමයි අඩුම ටෙස්ට් තරඟ ප්‍රමාණයක් තියෙන්නේ මේ සර්කල් එකේ. අනිත් කණ්ඩායම් වලට එක ටෙස්ට් තරඟයක් හරි වැඩි වෙලා තියෙනවා. ඉතින් කොදෙව්වෝ, පකිස්තානය, නවසීලන්තය වගේ කණ්ඩායම් වලට තරඟ දෙකේ තරඟාවලි වෙනුවට එක තරඟයක් හරි වැඩි වෙච්ච තරඟ තියෙනවා. හැබැයි අර කණ්ඩායම් තුනට විතරක් දෙකේව හයක් තියෙන්නේ. මෙතන තියෙන පුදුමේ තමයි බංග්ලාදේශය, ශ්‍රී ලංකාවයි හරි කිමුකෝ එක මට්ටමකින් මැනපු අවසාන කාලයේදී. නමුත් මේ දකුණු අප්‍රිකාවටත් ඒකම කරලා තියෙනවා. දකුණු අප්‍රිකාවට දෙකේ හයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒතර කණ්ඩායම් වලට තියෙන ටෙස්ට් තරඟ ප්‍රමාණය ගත්තාම එංගලන්තයට 21ක් තියෙනවා, ඕස්ට්‍රේලියාවට 19ක් තියෙනවා, ඉන්දියාවට 19ක් තියෙනවා, ඊට පස්සේ නවසීලන්තයට 14ක් තියෙනවා, පකිස්තානයට 14ක් තියෙනවා, කොදෙව්වන්ට 13ක් තියෙනවා, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාවට 12 බැගින් තමයි තියෙන්නේ. දැන් අනිත් කාරණේ විදිහට ගත්තාම 2023 අවසාන මාස 7 නැත්නම් ජූනි වල ඉඳලා මාස 7ක් ගත්තොත් එහෙම සම්පූර්ණ ලෝකෙම තියෙන්නේ තරඟාවලි 5ක් විතරයි. ටෙස්ට් තරඟ විදිහට ගත්තාම ටෙස්ට් තරඟ 13යි ওই මාස 7ටම තියෙන්නේ 2023. ඉතින් එක් දින ලෝක කුසලාන තියෙනවා, ආසියානු කුසලාන තියෙනවා. ඉතින් විවිධ දේවල් තියෙන හින්දා කාර්ය බහුල නිසා වෙන්නට පුළුවන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට මෙහෙම වෙලා තියෙන්නේ. නමුත් ඉතින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අගාධයට යනවා නැත්නම් අභාවයට යනවා කියා කියන බලධාරීන්ම මේ විදිහට තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සලකලා තියෙන්නේ 2023 කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒනුත් ශ්‍රී ලංකාව වගේ රටවල් ඉතාම අසරණයි. ඒතොර බංග්ලාදේශයත් එහෙම තමයි. බංග්ලාදේශයට තරඟ දෙකයි තියෙන්නේ 2023 දී. ඉතින් ලෝක ටෙස්ට් ශූරතාවයට පිටින් සමහරක් විට මේ කණ්ඩායම් ටෙස්ට් තරඟ සංවිධානය කරගයි ක්‍රිකට් ආයතන එකතු වෙලා. මොකද එහෙම ටෙස්ට් ශූරතාවයේ තරඟ බැලුවොත් නම් ඒ හැටි ටෙස්ට් තරඟ ප්‍රමාණයක් නැහැ. ලංකාවත් දැන් අමතරව දෙකක් සංවිධානය කරගත්ත හින්දා 2023 වසරට අවසානයේදී ටෙස්ට් තරඟ 6ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට එන කණ්ඩායම් තුන නැත්නම් ශ්‍රී ලංකාවේ තියෙන තරඟාවලි තුන තමයි ඕස්ට්‍රේලියාව පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකාවට, නවසීලන්තය පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකාවට, පකිස්තානය පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකාවට, ඊළඟට ශ්‍රී ලංකාව පිට ක්‍රීඩා කරන්නේ බංග්ලාදේශයට යන්නට නියමිතයි ශ්‍රී ලංකාව, එංගලන්තයට යන්නට නියමිතයි ශ්‍රී ලංකාව, ඒ වගේම දකුණු අප්‍රිකාවට යන්නට නියමිතයි ශ්‍රී ලංකාව. එතකොට වේග තනතිරි තියෙන නැත්නම් ආසියාවෙන් පිට රටවල් දෙකකටම මෙවර යන්නට සූදානම් ශ්‍රී ලංකාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාවට ටෙස්ට් තරඟාවලි ක්‍රීඩා කරන්නේ. එතකොට පැවැත්වෙන කාලවකවානු දළ වශයෙන් බැලුවොත් එහෙම 2023 ජූලි මාසයේදී පකිස්තාන ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙයි. ඊට පස්සේ ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන්නේ පෙබරවාරි නැත්නම් මාස 7-8කට විතර පස්සේ. පෙබරවාරි මාර්තු වලදී බංග්ලාදේශ තරඟාවලිය, ශ්‍රී ලංකාව යන්නට නියමිතයි බංග්ලාදේශයට. ඊට පස්සේ 2024 අගෝස්තු සැප්තැම්බර් වගේ එංගලන්තයට යන්නට ලෑස්ති ශ්‍රී ලංකාව. ඊට පස්සේ නවසීලන්තය ශ්‍රී ලංකාවට එන්නට නියමිතයි සැප්තැම්බර් ඔක්තෝබර් වගේ මාසවල 2024. ඊට පස්සේ ශ්‍රී ලංකාව යන්න නියමිතයි නොවැම්බර් දෙසැම්බර් වගේ දකුණු අප්‍රිකාවට. ඉතින් 2024 නම් තරඟාවලිය අපිට බලපුවාම තරඟාවලි 4ක් තියෙනවා 2024. ඒකට තරඟ 8ක් වැටෙනවා එතන. 2024 නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ටිකක් කාර්ය බහුල වර්ෂයක් විදිහට අපිට පේන්නට තියෙනවා 2024 වර්ෂයේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට. ඊට පස්සේ 2025 මුල් භාගයේ ජනවාරි පෙබරවාරි භාගයේදී මොන් මුරලි කුසලානේ නැවත ක්‍රීඩා කිරීමට නියමිතයි, ඕස්ට්‍රේලියාව පැමිණීමට නියමිතයි ශ්‍රී ලංකාවට. ওই නවසීලන්තයට අපි මේ මුල් භාගයේ ගියා වගේ තරඟාවලියක් තමයි මේක. එතකොට මෙවර ශූරතාවයත් අවසාන වන්නේ ශ්‍රී ලංකාවේ තරඟයකින්. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කරන තරඟයකින් තමයි මෙවර නැතන් 2023-25 ටෙස්ට් ලෝක ශූරතාවයත් අවසන් වීමට නියමිතව තියෙන්නේ. එතකොට ජූනි මාසයේදී ආය අවසාන මහා තරඟය තියයි 2025 වර්ෂයේදී. ඉතින් ලෝක ටෙස්ට් ශූරතාවයේ කොච්චර සාධාරණද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නය. මොකද මෙහි අසාධාරණයටම ලක්වෙච්ච කණ්ඩායම් තුනක් ඉන්නවා. දෙකක් ආසියාවේ, එකක් දකුණු අප්‍රිකාවේ. ඉතින් දකුණු අප්‍රිකාවට මෙහෙම කරේ ඇයිද කියන එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙවර ටෙස්ට් ලෝක ශූරතාවයේ ඔවුන් ඉන්නේ තුන්වන ස්ථානයේ. ඔවුන් තරඟ 8ක් ජයග්‍රහණය කරලා
හයක් පරාජයට පත් වෙලා එකක් ජය පරාජයකින් තොරව අවසන් කරගෙන තියෙනවා. මෙවරම තරඟ 15කට මුහුණ දීලා තියෙනවා මේ ගණන් හිලව් බලපුවම්. ඒක තමයි 12කට වැටලා තියෙන්නේ ඊළඟ සර්කල් එකේ. එතකොට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල දකුණු අප්‍රිකාව ගත්තොත් එම 4 වෙනි ස්ථානයේ වුන් ඉන්නවා. ඉතින් ඔවුන්ට හැබැයි මෙවර ලෝක ශූරතාවයේ ටෙස්ට් තරඟ අඩු වෙලා තියෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒක ඇත්තටම හරියටම පැහැදිලි නෑ ඇයි එහෙම වුනේ කියලා. ඔවුන්ට 12යි අපිට 12යි බංගලාදේශයට 12යි ශ්‍රී ලංකාව බලපුවම 7 වෙනි ස්ථානයේ ඉන්නේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම වල. එතකොට කොදෙව්වෝ 8 වෙනි ස්ථානයේ ඉන්නේ. කොදෙව්වන්ට ටෙස්ට් තරඟ 13ක් හම්බෙලා තියෙනවා. එක තරඟයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ටිකක් අපැහැදිලි මේ නිර්මාණය කරන විදිහ ටෙස්ට් ලෝක ශූරතාවයේ සැලසුම් ඇත්තටම ඉතින් ලැබෙනවා නම් සියලුම කණ්ඩායම් වලට 2-2 බැගින් ලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. තරංගාවලි 6යි හැමෝටම ලැබෙන්නේ. නමුත් ටෙස්ට් තරංග ප්‍රමාණය අඩු වීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මොකද සමහරක් විට මේ තරංග පරාජයටපත් වෙන්න පුළුවන්. නමුත් ක්‍රීඩකයන්ගේ අතින් ගත්තහම ඒ ක්‍රීඩකයන්ට දක්ෂතා දැක්වීමට ලැබෙන අවස්ථාව ඉතාමත් අඩු වෙලා තියෙනවා මේ ටෙස්ට් තරංග ප්‍රමාණය අඩු වීමත් සමග. ඉතින් ටෙස්ට් ලෝක ශූරතාවයට අදාළව ওই විදිහට තමයි ඊළඟ සැලසුම සකස් කරලා තියෙන්නේ. අපි බලමු මේවා වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි තරංග ප්‍රමාණය නම් වෙනස් වෙයි කියලා අපිට හිතන්නට අමාරුයි. ওই විදිහට තමයි තරංග දාලා තියෙන්නේ. මේ පැවැත්වෙන කාලවකවානුව වෙනස් වෙන්න පුළුවන්. 2023 වර්ෂය හැබැයි ශ්‍රී ලංකාවට ඒ තරම් හොඳ ටෙස්ට් වර්ෂයක් නෙමෙයි. ලෝක ශූරතාවයේ ටෙස්ට් තරංග දෙකයි තියෙන්නේ. අයර්ලන්ත තරංග දෙකක් අමතරව දාගෙන තියෙන හින්දා තව තරංග හතරක් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් කණ්ඩායම් වලට 2023 වර්ෂය හොඳ ටෙස්ට් වර්ෂයක් වෙන්නේ නැහැ. හැබැයි 2024 වර්ෂය කාර්යබහුල ටෙස්ට් වර්ෂයක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාවටත් අතිශය කාර්යබහුල ටෙස්ට් වර්ෂයක් තරඟ 8ක් තරඟාවලි 4ක් තියෙනවා. ඒ වගේම අනෙක් කණ්ඩායම් වලටත් කාර්යබහුල වර්ෂයක් බවට පත් වෙනවා අනිවාර්යයෙන්ම 2024. හැබැයි 2023 ටෙස්ට් වර්ෂයක් නෙමෙයි ලෝකෙම ක්‍රිකට් ක්‍රීඩාව සංසන්දනය කරලා බලපුවම. ඉතින් එක්දින ලෝක කුසලානයකුත් තියෙන හින්දා ඒ බලපෑම තියෙන්නට පුළුවන්. ඒ වගේම ආසියාව පැත්තෙන් ගත්තම ආසියානු කුසලානයකුත් පැවැත්වීමට නියමිතයි. චැනල් එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.